ඉතින් අදවාරත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන වෙජිටබල් එග් ඩ්‍රොප් සුප් එකක් හදන හැටි. ඉතින් මේ සුප් එක හදන්න ඉතාමත් පහසුයි. ඒ වගේම මේ සුප් එක පෝෂණ ගුණිනුත් ගොඩක් ඉහළයි. ඉතින් අපි බලමු මේ සුප් එක හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද? ඒ වගේම අපි මේ සුප් එක කොහොමද ඉක්මනින් ගෙදරදී හදාගන්නේ කියලා. මේ තියෙන ඇත්තටම චිකන් ස්ටොක් ලීටර් එකක්. මම මේක හදාගත්තේ චිකන් කටු වගේ දේවල් එකතු කරලා ඒක තම්බලා තමයි මම මේක හදාගත්තේ. ලුණු ගම්බිරිස් ටිකක් දාලා තම්බලා පෙරලාගත්තු චිකන් ස්ටොක් ලීටරයක් තියෙනවා මෙතන. ඔයාලටත් පුළුවන් ඒ විදිහට චිකන් හරි කටු හරි තම්බලා මේ විදිහට වතුර ලීටරයක් හදාගන්න. ඔයාලට පුළුවන් ඒ චිකන් ආයේ සුප් එකට පාවිච්චි කරන්නත්. ඉතින් මෙතනදී මම නම් වතුර ටික විතරයි ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් එහෙම නැත්නම් මේක සීසනින් පවුඩර් මේ සැහෙන් දක්කෝ සුප් කට භාගයක් දාලා වතුර ලීටරයකට ඒ විදිහටත් ඔයාලට හදාගන්න පුළුවන්. මම ඒ වගේම ලොකු බිත්තර එකක් පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට පුළුවන් බිත්තර දෙකක් හරි පාවිච්චි කරන්න. මම එකකින් තමයි අද හදන්නේ. තමන්ගේ රසානුව ලුණු ගම්බිරිස් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී අපි අන්තිමට තමයි ලුණු ගම්බිරිස් එකතු කරගන්නේ. ඒ වගේම මම අරන් තියෙනවා පොඩියට කපාගත්තු ලීඩ්ස් සුදු කොටසින් පොඩි ප්‍රමාණයක්. ඒ වගේම කැරට් අල භාගයක් විතර පොඩියට කපන් තියෙනවා. ඒ වගේම ලුණු භාගයක් විතර පොඩියට කපාගෙන තියෙනවා. ඒ වගේම සුදු ලුණු බික් එකක් කපාගෙන තියෙනවා පොඩියට. කෝන් ෆ්ලවර් අරන් තියෙනවා මම කෝප්ප කාලා. කෝන් ෆ්ලවර් කෝප්ප කාලට අපි වතුර කෝප්ප කාලක් ඒ හා සමානම වතුර කෝප්ප කාලක් එකතු කරගෙන මේක දිය කරගෙන පොඩ්ඩක් පැත්තකින් තියාගන්න ඕනේ. අපි කෝන් ෆ්ලවර් එකතු කරන වෙලාවට මම ඔයාලට පෙන්නන්නම්. කෝන් ෆ්ලවර් එක හදාගෙන තියාගන්න. අපි මුලින්ම සුදුසු භාජනයක් අරගෙන ස්ටොක් ලීටර් එක අපි මෙහෙම ඒ භාජනට එකතු කරනවා. එකතු කරලා ඇත්තටම අපි වෙන මුකුත් එකතු කරගන්නේ නැහැ. එහෙම අපි මේ ස්ටොක් එක බොයිල් කරගන්න ඕනේ. ස්ටොක් එක බොයිල් වෙනකොට මෙන්න මේ විදිහට උඩින් පෙන මතුවෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් හැන්දෙන් මේ විදිහට මේ පෙන ටික අයින් කරගන්න. අපි එළවලු එකතු කරමු. අපමත් සමහරලාට මේ විදිහට පෙන එන්න පුළුවන්. අපි එහෙම වුණත් මේ පෙන අයින් කරගන්නවා. ඊට පස්සේ අපි මේ බොයිල් වෙන ස්ටොක් එකට අපි කපාගත්තු පොඩියට කපාගත්තු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ලුණු ටික එකතු කරගන්නවා පොඩියට කපාගත්තු. මෙතනදී මම මධ්‍යම ප්‍රමාණයේ ලුණු ගෙඩියක් තමයි ගත්තේ. ලුණු භාගයක් පමණ. ඒ වගේම කැරට් අල භාගයක් මම වලට කිව්වා පොඩියට කපා ගත්ත කියලා. අපි ඒකත් එකතු කරගන්නවා. මෙතනදී අපි ලීක්ස් ටික එකතු කරන්නේ නැහැ. ඇත්තටම ලීක්ස් එකතු කරන්නේ අන්තිමට. ඔයාලට පුළුවන් මෙතනදී ගෝව වගේ දේවලුත් එකතු කරගන්න. අපි මේ විදිහට එළවලු ටිකක් ඇත්තටම විනාඩි 3ක් වගේ බොයිල් කරගන්න ඕනේ. ඒ අතරතුර අපි ගත්තු බිත්තර එක අපි මේ විදිහට ගෑරප්පුවකින් හොඳට තට්ටු කරගන්න ඕනේ. ඇත්තටම අපි මේ එළවලු කපාගද්දි ගොඩක් පොඩියට කපාගත්තු නිසා විනාඩි 3ක් වගේ යනකොට මේ එළවලු හොඳින් දැම්බෙනවා. ඔයාලට පුළුවන් එක චෙක් කරලා බලන්න. පොඩි කෑල්ලක් අරගෙන අතින් පොඩි කරලා බලන්න. අපේ එළවලු ටික එකතු කරායින් පස්සේ මේක සාමාන්‍ය මධ්‍යම උෂ්ණත්වයේ පිසගන්න. එළවලු ටික තැඹුණායින් පස්සේ අපි මේකට හොඳින් ගසාගත්තු බිත්තර එක එකතු කරන්න ඕනේ. බිත්තර එක එකතු කරද්දී අපි මේ සුප් මිශ්‍රණය හොඳින් හැඳෙන් මේ විදිහට කරකවන ගමන් තමයි එකතු කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ බිත්තර එක අඩියට වැටලා අඩියේ එහෙම ලොකු කෑලි හයි වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට හැඳෙන් හොඳින් කූරු ගන්න ගමන් තමයි අපි බිත්තර මිශ්‍රණය එකතු කරගන්නේ. බිත්තර මිශ්‍රණය එකතු කරගද්දී ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරගත්තට කමක් නැහැ. මේ සුප් එක හදද්දී අනිත් වැදගත්ම දේ තමයි ඔයාලට පේනවා ඇති මම මේ බිත්තර එකතු කරන්නේ සෙමින් සෙමින්. ඒ කියන්නේ ටිකක් එකතු කරනවා අපි හොඳින් කූරු ගන්නවා ආයි ටිකක් එකතු කරනවා. ඒ විදිහට තමයි අපි මේ බිත්තර එකතු කරන්න ඕනේ. ඉතින් මේ සුප් එකේ නම ඇත්තටම එග් ඩ්‍රොප් සුප්. ඉතින් මේ විදිහට ලස්සන්ට බිත්තර මේ විදිහට කැඩිලා එන්නේ අපි හැම පොඩ පොඩ එකතු කරලා කුරු ගානගම් ගෑවොත් විතරයි. බිත්තර ටික එකතු කරගත්තයින් පස්සේ අපි කපාගත්තු ලීක්ස් ටික මම ඔයාලට කිව්වා වගේ ලීක්ස් ටික අපි මේ වෙලාවදී තමයි එකතු කරගන්නේ.
ලීක්ස් වල ගද්දී මම ඇත්තටම මෙතන ලීක්ස් වල සුදු කඳ කොටස තමයි ගත්තේ මොකද ඒකෙන් වඩාත් ලස්සනක් සහ අමුතු රසයක් අපේ සුප් එකට එකතු කරගන්න එකතු කරනවා මේ විදිහට බිත්තර එකතු කරලා විනාඩියක් විතර ගියයින් පස්සේ අපේ කෝන් ෆ්ලවර් මිශ්‍රණය නැවතත් හොඳින් කලවම් කරලා හැන්දෙන් මේ විදිහට ටිකක් එකතු කරලා ඒකත් මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕනේ මම කෝන් ෆ්ලවර් ඔයාලට ගන්න කිව්ව ප්‍රමාණයත් මේ විදිහට දෙපාරකට තුන් පාරකට වගේ තමයි එකතු කරගන්නේ ඔක්කොම එකපාර දාලා කලවම් කරන්න බලන්න එපා මේ විදිහට වරින් වර එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඊට පස්සේ අපි ලිපේ කින්දර ටිකක් අඩු කරලා මේ අවස්ථාවේදී අපි අපේ රසානුව ලුණු ගම්බිරිස් එකතු කරගන්න ඕනේ ඉතින් ලුණු එකතු කරද්දී ඔයාලා කල්පනාකාරී වෙන්න මොකද ස්ටොක් වතුර එකක් ගත්තත් එතනදිත් අපි ලුණු ටිකක් එකතු කරලා තියෙනවා එහෙම නැත්නම් අපි ස්ටොක් පවුඩර් හරි ස්ටොක් කියුබ් එකක් ගත්තත් ඒකෙත් ලුණු යම්කිසි ප්‍රමාණයක් තියෙනවා ඒක නිසා ලුණු බලලා ලුණු එකතු කරගන්න ගම්බිරිස් ඔයාලා කැමති සැරට ටිකක් සැර කැමති නම් ඒක ඔයාලගේ රුචිකත්වය අනුව ගම්බිරිස් එකතු කරගන්න පුළුවන් ගම්බිරිසුත් ඔයාලට ගම්බිරිස් එකතු කරද්දී මෙතනදි සුදු ගම්බිරිස් එකතු කරනවා නම් වඩා හොඳයි මම මේ එකතු කරේ කළු ගම්බිරිස් කුඩු සාමාන්‍ය සුදු ගම්බිරිස් කුඩු එකතු කරපුවම ඒක වෙන් වෙලා කැපිලා පේන්නේ නැහැ ඉතින් සුදු ගම්බිරිස් එකතු කරපුවම සුප් එක ගොඩක් ලස්සනයි ඒක ප්‍රශ්නයක් නැහැ ගම්බිරිස් වල සැර තමයි අපිට අවශ්‍ය ඉතින් මේ සුප් එක දැන් අපි හදලා ඉවරයි ඉතින් මේ සුප් එක බටර් ගාපු පාන් පෙත්තක් එක්ක උණුවෙන්ම පාවිච්චියට ගන්නව නම් වඩා රසවත් ඉතින් ඇත්තටම සුප් එකක් උණුවෙන් තියනව නම් තමයි වඩා කවුරුත් කැමති සහ ඒකේ රසත් වැඩි ඉතින් මේ සුප් එක හදාගන්න වල දකින්න ඇති බොහොම කෙටි කාලයක් තමයි යන්නේ ඉතින් රාත්‍රී ආහාර වේලට මේ වගේ ඉක්මනින් හදාගන්න පුළුවන් පෝෂණීය සුප් එකක් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මම ඔයාලට ඉතින් ඉදිරියේදීත් මේ වගේ ගොඩක් වීඩියෝස් මම ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න ඉතින් තවත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකක් එක්ක ඔයාලව හමු වෙන්න බලාපොරොත්තු වෙයි අදට මම ඔයාලගෙන් සමු ගන්නවා